ශ්‍රී ලංකාවේ ඉදිරි සතිතුන තීරණාත්මකයි. තීන් දවාද, දිීනකට පෑයක් පෑ දෙකක් විදුලිකප්පාදු කිරීමේමොහොතේ අත්‍යවශ බව ලංකා විදිරිබල මන්්ටලේ එන්ජිනේරු සංගමී සඳහන් කරනවා. එසේ නොකළ හෝත් දිනකට පෑ හතර පහයෙක්ම වූ විදුලිකප්පාදවකටයාම අනිවාරෙන්ම සිදුවන බවද ඔවුන් අනතුරු අගවයි. ල විදුර නි්පාදනය මේ වන විට සයට විසිපහක් දක්වා අඩු පී ඇති බවත් තවත්ත්‍රරොඩත් විදුලි නි්පාදනයට ජලය යොදා ගතහොත් එම බලාගාර ආශ්‍රත ජලාශවල ජලයේ පහළ බැසීමෙන් විදුලි අආර්පූතය තවත් උග්‍රවනු ඇතැයිද ඔවන් පෙන්වා දෙති. මේවනවිට ජලාශවල ජලමට්ටම සයට හැටක් දක්වා අඩු වී ඇති බවත් එය සයට හතලිහට පහළ කියපසු විදුර නිෂ්ාදනය අතර කිරීමම් සිදුවන බවත් ඔහු කියතේ. ඉන්දන ිදී කැනීමට ඩොර් නැතිනිෙසා හදිසිමිලදී ැනීමට අතේ, පෞද්ගලික ඩීසල් බලාගාර වලින් වැඩිමි ගණන්වලට විදුරයේ ලබා ගැීම දනු හැකිනිසා, හොඳම විසඳම දිනකට පෑ දෙකක් විදුලිය කපාද කිරීමයිද ඔහු කියා සිටිද. එසේ නොකර හිත්වක්කා ලෙස කණ්ඩව විදුරේ ලබාදීමේ පදනමින් කටයුතු කරන්න ගයොත් ඉදිරි සති තුනහතරකට පසු දිනකට පෑ හතාටක් විදුලියේ කපාදමීමට තල්ලුවන ඇතිබවද ඔහු දැඩිව අනතුරුවන් ගවති. මේයා අත්‍ර විදුලිපාදුවක් සිදුකිරීමට අවසර දෙන්නේ ද නැද්්‍යයන පළිබඳව අද දිනේදි තීරණය කරන බව මහදරණ උපයෝගිතා කොමිසම සඳහන් කරයි. රටතුන පවතන විදුලි අර්බුදය සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කිරීමෙන් පසුව, අද පස්වරර්ුවේ ඒ ගැන තීන්දුවක් ගන්නා බව කොමිෂමේ සභහපති ජනක රත්නායක මහතා පැවසීය.